මා ප්‍රිය මිත්‍ර වරුනි අපි මේ ටිකේම කතා කරා දෘශ්‍ය කලාව සම්බන්ධව ඒත් එක්කම දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංගයන් ගැන රේඛාව වර්ණය හැඩය අවකාශය වයනය ආකෘතිය වගේ දේවල් තමයි දෘශ්‍ය කලාවේ මූලිකාංගයන් වෙන්නේ ඉතින් අපි කතා කරා ගිය වැඩසටහනෙන් හැඩය ගැන ඔයා මේ වැඩසටහන් මාලාවට අලුත් නම් මෙන්න තියෙනවා කාඩ් එක මෙතනින් ගිහිල්ලා මේ වැඩසටහන් මාලාවම බලන්න පුළුවන් ඔයා ගිය වැඩසටහන බලුවේ නැත්නම් ඒකත් බලලා ඉන්න මොකද මේවා හැම එකක්ම එකින් එකට සම්බන්ධයි අපි ගිය වැඩසටහනේ ෂේප් නැත්නම් හැඩය ගැන කතා කරා අපි මේ වැඩසටහනෙන් කතා කරන්නේ අවකාශය නැත්නම් ස්පේස් එක ගැන අපි ස්පේස් එක ගැන කතා කරන්න ගත්තොත් නැත්නම් අවකාශය ගැන කතා කරන්න ගත්තොත් මෙන්න මේ අවකාශය කියන දේ මොකද්ද අපි අවකාශය කියන්නේ අපි හැමෝම දන්නවනේ අපි මේ ජීවත් වෙලා ඉන්න ලෝකේ මේ ඉන්න තැනටත් මම මේ ඉඳගෙන වීඩියෝ එක කරන තැනටත් කියන්නේ අවකාශය කියලා. ඉතින් ඒ වගේම තමයි අපි චිත්‍රයක් මූර්තියක් නැත්නම් මොකක් හරි මාධ්‍ය පාවිච්චි කරලා දෘශ්‍ය කලා ප්‍රකාශනයක් සිද්ධ කරනවා නම් අපි ඒ කලා මාධ්‍ය අනුව අපේ අවකාශය හඳුනා ගන්න ඕන. ඒ වගේම තමයි අපි උදාහරණයක් විදියට ගත්තොත් අපේ අවකාශය විදියට අපි පාවිච්චි කරනවා චිත්‍ර කලාවේදී නම් කඩදාසියක් මූර්ති කලාවේදී නම් අපි මේ ඉන්න වටපිටාවම තමයි අපේ අවකාශය විදියට භාවිතා කරන්නේ. එතකොට අපි චිත්‍රපට වලදී නැත්නම් දෘශ්‍ය කලාවේ නාට්‍ය චිත්‍රපට වගේ කොටසකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් එක ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ මේ වීඩියෝ එක ගත්තත් මගේ අවකාශය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන සීමාවන් තියෙන මෙන්න මේ ෆ්‍රේම් එක. මේ අවකාශය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කතා කරමු මේ චිත්‍ර සහ මූර්ති කලාව සම්බන්ධව තියෙන මෙන්න මේ අවකාශය ගැන. මේක ඩිංග ඩිංග පැහැදිලි කරගෙන යමු. අවකාශය ගත්තාම ඔයා පොඩි කාලේ ඉඳන් අහලා ඇති පෙරබිම මැදබිම සහ පසුබිම පෙරබිම මැදබිම සහ පසුබිම පෙරබිම මැදබිම පසුබිම ඔක්කොම බිම් තුනයි අවකාශයේ කොටස් මේවා මෙන්න මේ කොටස් ගැන කතා කරනකොට අපි යම්කිසි දෘශ්‍ය අරමුණක් නැත්නම් අපි අඳින චිත්‍රයක යම්කිසි ඔබ්ජෙක්ට් එකක් මෙන්න මේ අවකාශයේ කුමන ස්ථානයක තියෙනවද යන්න කියන කාරණය මත ඒ ඔබ්ජෙක්ට් එකට නැත්නම් ඒ වස්තුවට ලැබෙන තැන චිත්‍රයේ මොන ස්ථානයද හිමි වෙන්නේ කියන එක ප්‍රකාශයට පත් වෙනවා. ඒ කියන්නේ ඔය මොකක් හරි දෙයක් මැදබිමේ තිබුණොත් ඒකෙන් එක අර්ථයකුත් පෙරබිමේ තිබුවොත් තවත් අර්ථයකුත් පසුබිමේ තිබුණොත් තවත් අර්ථයකුත් තමයි ගෙනල්ල දෙන්නේ. ඒ කියන්නේ ඒ ඔබ්ජෙක්ට් එකට ඔයා කොච්චර අවධානයක් දෙනවද කියන එක තීරණය වෙනවා මොන බිමද භාවිතා කරන්න කියන කාරණාව මත. ඒ කියන්නේ අපි අවකාශය සාර්ථකව භාවිතා කිරීම අත්‍යවශ්‍යයි චිත්‍රකරණයේදී. 12 වසර නංගිලා මල්ලි ළමයෙක් බලනව නම් ඒ කට්ටියත් අවකාශය සාර්ථකව භාවිතා කරන්න ඕන. ඔය කට්ටියන්ට ස්ටිල් ලයිෆ් එකක් නැත්නම් ද්‍රව්‍ය සම්පිණ්ඩනයක් කරන්න තියෙනවා විභාගෙදී. ඔන්න ඔය ද්‍රව්‍ය සම්පිණ්ඩනයේදී අපි ලස්සනට අවකාශය භාවිතා කරන්න ඕන. ඒ විදිහට අවකාශය භාවිතා කරද්දී අවකාශය අවභාවිතා කරන්නත් බෑ අවකාශය අධිභාවිතා කරන්නත් බෑ. අපි අවකාශය ගැන කතා කරද්දී මීට අමතරව අපිට කතා කරන්න පුළුවන් ඝන අවකාශය සහ ඍණ අවකාශය නැත්නම් පොසිටිව් ස්පේස් නෙගටිව් ස්පේස් ගැන. මොකද්ද මේ පොසිටිව් ස්පේස් එක කියන්නේ? ඝන අවකාශය කියලා කියන්නේ යම්කිසි දෘශ්‍ය අරමුණක් විසින් අත්පත් කරගන්න අවකාශයට. ඒ කියන්නේ අපි අවධාරණයෙන් භාවිතා කරන දෘශ්‍ය අරමුණ නැත්නම් ඔබ්ජෙක්ට් එකක් එක තියලා තියෙන තැන අනුව අපිට එක තියෙන තැනට කියන්න පුළුවන් ඒ ඔබ්ජෙක්ට් එකේ ධන අවකාශය කියලා. ඒ වගේම තමයි අපිට තව එකක් තියෙනවා ඍණ අවකාශය. මේ ඍණ අවකාශය භාවිතා කරලා අපිට පුළුවන් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක නැහැ එතන. හැබැයි ඒ අවකාශය පාවිච්චි කරලා ඔබ්ජෙක්ට් එක අවධාරණය කරන්න අපිට පුළුවන්. ඒක ඒ ඔබ්ජෙක්ට් එකෙන් පරිබාහිර අවකාශයක් වෙන්නත් පුළුවන් ප්‍රතිවිරුද්ධ අවකාශයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් චිත්‍ර ශිල්පියෙක් වශයෙන් හෝ චිත්‍ර ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වශයෙන් අපි හරියට අපේ චිත්‍රකරණයේදී මේ අවකාශය භාවිතා කරන්න ඕන. නැත්නම් ඒ චිත්‍රයට ලොකු අඩුපාඩුවක් වෙන්න පුළුවන් අසාධාරණයක් වෙන්න පුළුවන්. ඔයා පෝට්‍රේට් ආටිස්ට් කෙනෙක් වෙන්නේ නැති. නැත්නම් ආලේඛ සිත්තරෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන මේ අවකාශය නිවැරදිව. අවකාශය නිවැරදිව භාවිතා කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ චිත්‍රයක තියෙන
ඉතාමත් අලංකාර හැඩතල මතු කරලා පෙන්වන්න සහ අපේ වස්තු විෂයට නියම වටිනාකමක් දීලා අපි ප්‍රකාශ කරන්න යන ප්‍රකාශනය නිවැරදිව සහ හොඳින් පෙන්විය හැකි වන්නේ. එහෙනම් මිත්‍රවරුනි, ඔයා මේ channel එකට අලුත් නම් මේ channel එකේ කියන මේ විස්තර වටිනව නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් වටිනව නම් ඔයාට පුළුවන් notification bell icon එක all දාලා තියාගන්න. හැබැයි ඔයාට වටින්නම් නම් කවදාකවත් අපේ channel එක subscribe කරන්න එපා. එහෙනම් සුබ දවසක්. මං ගිහින් එන්නම්. මම ජනේත්.